සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තෝ සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ට මත්ත නෝති ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. වාසනාවන්ත සදහැවත් බෞද්ධ පින්නතුනි පින්නතියනි, හිරු සදහම් රැස් ධර්මදේශනා මාලාවේ අද උදෑසන කාලයේ මම ඔබට දේශනා කරනු ලබන්නේ පව් කරන තැනැත්තා මෙලොවත් ශෝක කරනවා, පව් කරන තැනැත්තා පරලොවත් ශෝක වෙනවා, පව් කරන තැනැත්තා මෙලොවත් පරලොවත් දෙලොවම ශෝක වෙනවා. තමා කරන ලද අකුසල දෑ නරක දෑ සිහියට ඇවිත් දැක ශෝක වෙනවා. ඒ විතරක් නොවෙයි පීඩනයටද පත්වෙනවා. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ දහම් කාරණාව ඔස්සේ ඔබට උදෑසන දහම් සිතුවිල්ලක් දේශනා කිරීමටයි මේ සූදානම් වන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ පහළ වුණු සියලුම ශාස්ත්‍රූන් අතරින් අග්‍ර ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූවරය තමයි ලෝතුරා බුදුහාමුදුරුවෝ. ලෝතුරා බුදුහාමුදුරුවෝ ළඟ තිබුණ මහා කරුණාව කියලා ගුණයක්, ඒ වගේම තමයි මහා ප්‍රඥාව කියලා ගුණයක් තිබුණා. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් වූ දහම් බිඳක් මේ වෙලාවේදී ඔබ උදෑසන ශ්‍රවණය කරනු ලබන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් බිඳක් ශ්‍රවණය කරනකොට මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය කොහොමද ශ්‍රවණය කරන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට යම් වූ අවබෝධයක් තියෙනවා. ලෝතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්මය ශ්‍රවණය කරනකොට සුනාත ධාරේත චරාත ධම්මෝ. සුනාත කියන්නේ පාලියෙන් අසන්න කියන එක. ධාරේත කියන්නේ ධාරණය කරගන්න කියන එක.
චරත ධම්මෝ කියන්නේ ධර්මයට අනුව හැසිරෙන්නට කියන එක. දැන් ඔබ හැම කෙනෙක්ම හිමිදිරි උදෑසන මේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයයි ශ්‍රවණය කරන්නේ. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මනවින් හොඳින් ශ්‍රවණය කරන්නට ඕන. තමන්ගේ සිත, කය, වචනය කියන මේ තුන් දොරම මනවින් සංවර කරගෙන මේ දහම් බිඳ ශ්‍රවණය කළොත් ඔබට පුළුවන් මේ දහම් සිතුවිල්ලේ නියම ප්‍රයෝජනය ලබා ගන්නට. ඒ වගේම තමයි මේ දේශනා කරන දහම් කරුණු ධාරේත ධාරණය කර ගන්නටත් ඕන. මතක තියා ගන්නට ඕන. ඒ වගේම මේ හිමිදිරි උදෑසන ඔබ ප්‍රාර්ථනාවක් හිතේ තබා ගන්නට ඕන. මේ දහම් සිතුවිල්ල අහලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා මම මගේ ජීවිතේ තියෙන අඩු ලොහුඩු තැන් හඳුනාගෙන මගේ ජීවිතේ වැරදි අඩුපාඩු ටික මං හදා ගන්නවා. ධර්මයට අනුව මම ජීවිතය හැඩගස්වා ගන්නවා. මේ විදියට අදිස්ථානයක් ඇති කර ගන්නට ඕන. එහෙම ඇති කරගෙන මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා කියලා. උදාහරණයක් අපි අරගෙන බලමු. අපිට යම්කිසි රෝගාබාධයක් වැළඳෙනවා. රෝගාබාධයක් වැළඳුනහම අපේ රෝගී තත්ත්වය වෛද්‍යවරයෙට ප්‍රකාශයට පත් කරලා වෛද්‍යවරේ අපිව පරීක්ෂාවට ලක් කළා අපිට බෙහෙත් නියම කරනවා. ඒ බෙහෙත් ටික ගෙදරට ගෙනල්ලා ඒ බෙහෙත් ටික බොන්නේ නැතිව කොහේ හරි දාලා තිබ්බොතින් ඒ අපේ දරුණු රෝගය සුවපත් කරගන්න අමාරුයි. ඒ වගේම තමයි මේ සසර දුක නැති කරගන්නට නම් මේ ධර්මය නැමැති ඖෂධය අපි පානය කළ යුතුමයි. එනිසා පින්නතුනි, අපි මේ කරුණු කාරණා ටික හොඳට මතකේ තියාගෙන මේ දහම් සිතුවිල්ල ශ්‍රවණය කරන්නට ඕන. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති. සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ. පව්කරන තැනැත්තා මෙලොවත් ශෝක කරනවා. පව්කරන තැනැත්තා පරලොවත් ශෝක වෙනවා. පව්කරන තැනැත්තා දෙලොවම ශෝක වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. මේ උතුම් වූ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ චුන්දසූකරික කියන පුජ්‍යලයාට. චුන්දසූකරික කියන්නේ ඌරන් ඇති කරලා, ඌරන් මරලා, මස් විකුණලා ජීවිකාව කරගෙන යන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, ඌරන් මරලා පවුලේ ඇත්තෝ සමග, පවුලේ අය සමග ඒ මස් මාංශ අනුභව කරමින් ජීවත් වුණා. අවුරුදු 55ක් තිස්සේම මේ චුන්ද සූකරික සිද්ධ කරන්නට යෙදුනේ ඌරන් මරලා මස් විකුණලා ජීවත් වෙච්ච එක. මේ ඌරාව මරන්නේ, මේ ඌරන්ව මරන්නේ මහා පොල්ලක් අරගෙන මේ ඌරාගේ ශරීරයට තදින් පහර දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඌරාගේ කට ඇරලා රත් වෙච්ච උණු වෙච්ච වතුර ටික හලලා ඌරාගේ කටත් පිච්චෙනවා, උගුරත් පිච්චිලා යනවා, බඩත් පිච්චිලා යනවා, අන්තිමට ඌරට අසුචි පිට වෙලා යනවා. ගිනි උලක් අරගෙන ඉන්පසුව ඌරාගේ හැම
පුච්චනවා. අර ඌරන්ගේ ශරීරයේ පුච්චනකොට ඒ ශරීරයෙන් ගලන ලේ ධාරාව භාජනයකට එකතු කළා. කැටි වුණාට පස්සේ මිදුනට පස්සේ මේ ඌරවැද්දා සිදු කරන්නේ කෑලි කෑලි වලට ඒවා අරගෙන අනුභව කරනවා. මෙහෙම කාලය ගත කරනකොට මේ චුන්ද සූකරික වයස්ගත වෙනවා. තමන්ට හරියට සවිශක්තියක් නැති වෙලා ගියා ඌරන්ව මරන්නට. සවිශක්තිය හීන වෙලා ගියාම කර කියා ගන්න විදියක් නැතුව ජීවත් වෙනකොට මේ චුන්ද සූකරිකට දරුණු රෝගාබාධයක් වැළඳෙනවා. ටිකෙන් ටික දවසින් දවස රෝගාබාධය උස්සන්නට සිද්ධ වුණා. රෝගාතුර වුණු මේ චුන්ද සූකරික දින 7ක් පුරාම රෝගය දැඩි උස්සන්න තත්ත්වයට පත් වෙලා අර ඌරන් මරණ වේලාවේදී ඌරන් මොන වේදනාවෙන් කෑ ගැහුවද දැඟලුවද ඒ ආකාරයටම මා හයියෙන් හඬමින් වැළපෙමින් මේ චුන්ද සූකරික දින 7ක් පුරාවටම දුක් විඳිනවා. මේ විදියට දුක් විඳලා පින්නතුනි චුන්ද සූකරික මිය යනවා. මිය ගිහිල්ලා අවීචි මහ නරකාදියට වැටෙනවා. අවීචි මහ නරකාදියට වැටුණා. භික්ෂූන් වහන්සේලා මේ චුන්ද සූකරිකගේ ශබ්දය අහලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා, බුදුහාමුදුරුවනි, චුන්ද සූකරික මේ විදියට හඬනවා, මේ විදියට වැළපෙනවා, මේ විදියට ශෝක කරනවා. ඇයි බුදුහාමුදුරුවනි කියලා අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ, මහණෙනි, චුන්ද සූකරික අපායෙහි තියෙන ගිනි දැල්වලට පිච්චෙනව දැකලා හඬනවා, වැළපෙනවා, කෑ ගහනවා, ඒට බිය වෙලා. මේ කතාවෙන් මම කියාගෙන ආවේ පින්නතුනි ඔබට, පව් වැඩ කරාම අපිට එහි විපාකය විඳින්නටම සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමංකත්තා නහ නේයන නගාතේ. ලෝතුරා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, දේශනා කරනවා, මේ මිහිතලයේ මත ජීවත්වන සියලුම සත්වයාටම මෛත්‍රිය කරන්න උගන්වනවා. මේ ලෝකේ ජීවත්වන හැම කෙනෙක්ම දඬුවමට බියයි. සියලු සත්වයාම දඬුවමට බියයි. සියලු සත්වයාම හිංසාවට පීඩාවට බියයි. ඒ නිසා අපිට කවුරු හරි ගහනව නම් බනිනව නම් අපට ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වගේම ලොකු තරහක් හිතට ඇති වෙනවා. දැන් බලන්න, gedara dore ඇති කරන සුරතල් සතාට ඔබ සැරෙන් කතා කරනව නම් ඒ සුරතලා තමන්ගේ ළඟට බොහොමත්ම බියසහගත විදියට තමයි ළඟට ආවේ. එහෙම නැත්නම් ඒ සුරතලා බිය වෙලා පිට වෙලා ගියා. ඒ නිසා බලන්න, සියලුම සත්වයාම දඬුවමට බියයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ තමා උපමා කොටගෙන අනුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකිලා ජීවත් වෙන්නට කියලා.
ඒ විතරක් නොවෙයි අපට බෞද්ධයා වෙච්ච අපි හැම කෙනෙක්ටම පංචශීල ප්‍රතිපත්තියක් තියෙනවා. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන් මැරීමෙන් වැළකීලා ජීවිතය ගත කරනවා කියලා ශික්ෂාපදයක් අපි සමාදන් වෙනවා. ඒ ශික්ෂාපදයෙන් කියන්නේ අපේ සතුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකීලා අපේ ජීවිතයට පුරුදු කරගන්නට ඕන මෛත්‍රිය දක්වන්න සියලුම සත්‍යයන්ට. හිමිදිරි උදෑසන ඔබ නැගිටලා සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා, සියලු සත්‍යයෝ නිරෝගී වෙත්වා, සියලු සත්‍යයෝ සුවපත් වෙත්වා. බලන්න, හිමිදිරි උදෑසන නැගිටලා ඔබ සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව තුළම සිතුවිලි ධාරාව තුළම ඒ සිතුවිලි ධාරාව හරීම ප්‍රභාස්වරයි. අපිට දවස ආරම්භ කරනකොට අපි කාටවත්ම පුළුවන්කමක් නැහැ මේ චේතනාවෙන් දවස ආරම්භ කරනකොට නරක පාපතර සිත් ඇති කරගෙන කටයුතු කරන්නට අපි උනන්දු වෙන්නේ නැහැ. අපි හිමිදිරි උදෑසන නැගිටලා ප්‍රාර්ථනාව සිහිපත් වෙනවා සියලු සත්‍යෝ නිදුක්කෙත්වා. ඒ නිසා අපි මෙත් වැඩීමට සූදානම් වෙනවා, මෙත් වඩනවා, අනුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකෙනවා. බුදුහාමුදුරුවෝ මෙත් වැඩීමේ ආනිසංස දේශනා කළා තියෙනවා. සුකං සූපති සුකං පටිබුඤ්ජති න පාපකං සුපිනං පස්සති. මේ විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සුවසේ නිදාගන්නට පුළුවන් අපට, සුවසේ අවදි වෙන්නටත් පුළුවන්. නපුරු සිහින පෙනෙන්නෙක් නෑ අපට, නපුරු ශබ්ද සින්නෙත් නෑ අපට. අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවා. මේ සියලු සත්‍යයටම මෙත් වැඩීම තුළින්. එහෙනම් පින්නතුනි, අපි හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕන මේ ලැබූ මනුස්ස ජීවිතය අර්ථවත්ව ගත කරන්නට. අර්ථවත්ව ගත කරන්නට නම් අපි මේ ප්‍රාණ ඝාතයෙන් ඈත් වෙලා කටයුතු කරන්නට ඕන. මේ ප්‍රාණ ඝාතය තුළින් ඈත් වෙලා ජීවිතය ගත කරනකොට අපට ලැබෙන ආනිසංස බොහොමයි. දැන් බලන්න, බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ දිව්‍ය ලෝකේ යන්න පුළුවන්, ඒ වගේම මනුෂ්‍ය ලෝකේ යහපත් විදියට ජීවත් වෙන්න පුළුවන්, නිර්වාණ සාන්ති අත්පත් කරගන්නට පුළුවන් අපි ධර්මානුකූලව ජීවත් වීම තුළින්. ඒ ධර්මානුකූලව ජීවත් වෙලා මේ සසර දුක නැති කරගන්නට ලැබූ මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්න අපි උත්සාහ කරන්නටම ඕන. මනුස්ස ජීවිතයේ අර්ථවත්ව යහපත්ව ගත කරන්නට අපි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුන දහම් කරුණු අපි ශ්‍රවණය කරන්නට ඕන. සබ්බ පාපස්ස අකරණං, සියලුම පාපයන්ගෙන් ඈත් වෙන්නට ඕන අපි. කුසලස්ස උපසම්පදා, අපේ ජීවිතයට කුසල් අත්පත් කරගන්නට ඕන. සච්චිත්ත පරියෝ දපන, අපේ සිත දමනය කරගන්නට ඕන. මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි. ඒ නිසා පින්නතුනි, පව් වැඩ කරන තැනැත්තා මෙලොවස් ශෝක කරනවා, පරලොවස් ශෝක කරනවා. හැබැයි පින්නතුනි, පින් කරන තැනැත්තා මෙලොවස් සතුටු වෙනවා, පරලොවස් සතුටු වෙනවා. ඔබ යත්ත නන්දති, මෙලොවයි
පරලොවයි දෙලොවම සුවපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් ජීවිතේ ඔබ අප හැම කෙනෙක්ම ගත කරනකොට පින්නතුනි සතුන්ට හිංසා පීඩා කිරීමෙන් ජීවිතය ඈත් වෙලා කටයුතු කරන්නට ඕන. සතුන්ට හිංසා පීඩා කිරීමෙන් තොර වෙලා ජීවිතය ගත කරන්නට ඕන. එහෙම ගත කළොත් අපේ ජීවිතය යහපත් මාර්ගයකට ගමන් කරන්නට පුළුවන්. අද බලන්න මේ ලෝකයේ දිහා බැලුවාම සත්ව හිංසාව මොනතරම් සිදු කරනවද කියලා. බෞද්ධයන් වෙච්ච අපි හැම කෙනෙක්ටමත් මේ දහම් සිතුවිල්ල තුළින් බෞද්ධයාට පමණක් නොවෙයි මේ මිහිතලය මත ජීවත්වන හැම කෙනෙක්ටම පුළුවන් ජීවිතේ පස්පවින් වැළකිලා කටයුතු කරන්න. තමන් සතෙකුට හිංසා පීඩා කරන්න උත්සාහ කරනකොටම කල්පනා කරන්නට ඕන, අනේ මම ඒ සතාට ගහනවා නම් ඒ සතාට ලොකු වේදනාවක් දැනේවි. මට කවුරු හරි ගහනකොට මටත් ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වගේ සතා සූපාවාටත් එහෙමයි. ඒ නිසා පින්නතුනි, තමා උපමාවට අරගෙන අන් අයට හිංසා පීඩා කිරීමෙන් වැළකිලා අපි ජීවිත ගත කරමු. අපි සතාට සිව්පාවාට මෙත් සිත පතුරවමු. අපි කරුණාවෙන් යුත්තව ඔවුන්ට පිහිටවෙමු. මේ විදියට මේ උදෑසන කාලේ අපි සිතෙහි අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. පින්නතුනි, ප්‍රාණඝාතය කරන මේ ප්‍රාණඝාතය සිදු කරන පෞකාරයින්ට ඒ අනිටු විපාකය දෙලොවදීම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ චුන්ද සූකරික නම් උරුවැද්දාගේ කතා පුවතින් අපට කියලා දෙන්නේ අපේ ජීවිතය ප්‍රාණඝාතයෙන් ඈත් වෙලා කටයුතු කරන්නට කියලා. දැහැමි ජීවිතයක් ගත කරන්නට කියලා. දැහැමි රැකියාවක් තෝරගෙන අපි දැහැමි රැකියාවක් තුළින් අපේ ජීවිතය ගොඩනගා ගන්නට ඕන. එහෙම ජීවිතය ගොඩනගාගෙන තමන්ගේ පවුල විතරක් නෙවෙයි මුළු මහත් සමාජයේම ධාර්මික සමාජයක් බවට පත් කරගන්නට මේ ධර්ම දේශනාව ඔබ අප හැම කෙනෙක්ටම හේතු වෙනවා, වාසනාව වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කොට වදාළ දහම් බිඳ හොඳට හිතට අරගෙන ජීවිතය හැඩගස්වා ගන්න. සියලුම දිනාම කල්පනාවට ගන්න මේ උදෑසන දහම් සිතුවිල්ල තුළින් අපේ ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩු මග හරවාගෙන මගේ ජීවිතය යහපත් ලෙස කාටවත් තිරිහරයක් බාධකයක් නොවන විදියට මම මගේ ජීවිතය හදා ගන්නවා, මගේ ජීවිතය ගත කරනවා, මගේ ජීවිතය අර්ථවත් කරනවා, පාපතර සිත් මගේ සිතට ඒමට මම කොහොමවත්ම ඉඩ තියන්නේ නැහැ. සසර බැඳ තබන දේවල් වලට මගේ හිත කොහොමටවත් ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පැනය හොඳට සිතට අරගෙන ජීවිතය සපවත් කරගන්න. පරපණ නැසීමෙන් වැළකීම දෙලොවම දියුණුවට හේතුවන කාරණාවක්, ආනිසංසයක්. ඒ වගේම දීර්ඝායුෂ ලබන්න අපට හේතු වෙන දහම් කාරණාවක්. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම අද උදෑසන හිරු සදහම් රැස් ධර්ම දේශනාව තුළින් ඔබේ ජීවිතය සැපවත් කරගන්න, ජීවිතය අර්ථවත් කරගන්න මේ දහම් කරුණු කාරණා ටික තමා එකතු කරගන්නට කියලා මේ වෙලාවේදී ඔබ හැම දිනාටම සිහිපත් කරනවා. පින්නතුනේ, අද උදෑසන පටන්
ඔබ හැම කෙනෙක්ම හෙට දිනය තුලදීත් ඔබ නැගිටින නින්දට ගිහින් උදෑසන නැගිටිනකොට පිපිදෙනකොට ඔබ ප්‍රාර්ථනාවක් සිද්ධ කරන්න අර මන් දේශනා කර විදියට සියලුම සත්‍යයන්ට මෙත් අඩලා බුදු ගුණ මෙනෙහි කළා දහම් ගුණ මෙනෙහි කළා සංඝ ගුණ මෙනෙහි කළා ජීවිතේ වැඩ කටයුතු ආරම්භ කරන්න. එහෙම ආරම්භ කිරීම තුළින් තමාගේ ජීවිතය අර්ථාන්විත වෙනවා. උට්ටාන වීරයෙන් ඇතිව උත්සාහ සම්පත්තියෙන් යුත්තව තමාගේ ජීවිතේ කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් කරගන්නට හැකියාව ලැබෙනවා. මේ දහම් සිතුවිල්ල ඔස්සේ ඔබ හැම දෙනාගේම ජීවිතයේ තියෙන අඩු ලොහුඩු තැන් හඳුනාගෙන අවම ඔබේ ජීවිතයට පංචශීල ප්‍රතිපත්තියව පංචශීල ප්‍රතිපත්තිය එකතු කරගෙන පංචශීල ප්‍රතිපත්තියට අනුව ජීවිතය හැඩගස්වා ගන්නට කියලා මම මේ වෙලාවේදී සිහිපත් කරනවා. එහෙමනම් අද උදෑසන මේ වෙලාව තුලදී මේ සිදු කර ගන්නට යෙදුන සියලුම පින්වල බලයෙන් ශක්තියෙන් මේ හිරු නාලිකාවේ අධ්‍යක්ෂකතුමන් ප්‍රදාන කොට ඇති කාර්ය මණ්ඩලයටත් ඒ වගේම හිමිදිරි උදෑසන මේ ධර්ම දේශනාව මේ දහම් සිතුවිල්ල ශ්‍රවණය කරන ලොකු කුඩා තරුණ මහලු ඔබ හැම දෙනාටමත් කායික සනසිල්ල මානසික සනසිල්ල උදා වේවා. ඒ වගේම තමන් කරන කියන කටයුතු රැකී රක්ෂා ඒ සියල්ලක්ම දිනෙන් දින දියුණු වේවා. ඔබ අප හැම දෙනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සිතුම් පැතුම් සමෘද්ධ වේවා. ඔබ අප හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ දහම් සිතුවිල්ල හේතු වේවා වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.